අයිබෝවන් එමෝටම අද ශිවරාත්‍රී අපි සියලු දෙනාටම සිවදේවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං කලින් කිව්වා වගේ අද ශිවරාත්‍රී කිව්වාට අද ඊතන් කියන එනර්ජි එක පෘථිවියට ඉතාම වේගයෙන් එන රාත්‍රියක්. ඉතින් මේ එනර්ජි එක අපි ලබා ගන්න නම් අනිවාර්යෙන් අපි රැට හැරිලා ඉන්න ඕනේ. නිදා ගන්න හොඳ නැහැ කියලා නැහැ. හැරිලා ඉන්නවා නම් විතරයි අපිට මේක ලබා ගන්න පුළුවන්. ටීවී බලබල ඉන්නවා නම් හරි කමක් නැහැ, පුළුවන් තරම් හැරිලා ඉන්න. මේ එනර්ජි එක අපේ ඇඟ ඇතුළට යන්නේ අපේ ඔළුවේ තියෙන චක්‍ර හරහා. ඉතින් අපි කොන්ද කෙලින් කරලා වාඩි වෙලා ඉන්න ඕනේ. මේ වෙලාවේ ඔයාට ඕන දේ පැහැදිලිව ඔයා විශ්වයට කියන්න අනිවාර්යෙන් ඒක ලැබෙනවා. දැන් ඔයාට ඒක මොකද්ද කියලා හරියට හිතාගන්න බැරි වුණොත් මම හොඳින් ජීවත් වෙනවා, පොසිටිව් මයින්ඩ් එකේ ඉන්නේ, ධනාත්මක ශක්තිය මංගාව තියෙනවා හිම කියලා විතරක් කොන්ද කෙලින් කරලා වාඩි වෙලා භාවනා කරන්න. අනිවාර්යෙන් ඔයාට ඊළඟ සිවරාත්‍රියේ වෙද්දී ඔයාගේ ජීවිතේ වෙනසක් දකින්න පුළුවන්. දැන් ගේ ඇතුළේද එළියේද කරන්න ඕන කියලා හැවොත් ගේ ඇතුළේ වුණත් කමන්න, එළියේ වුණත් කමන්න. මොකද මේ එනර්ජි එක ඉතාම වේගයෙන් එන නිසා ගේ ඇතුළත් බිත්තියත් කඩාගෙන එනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔයා කොතන හිටියත් කමන්න. දැන් කෝවිල අය ඉන්නවනම් අරන් යන්න පුළුවන්. පිරිසිදු කිරි කඩෙන් තියෙන කෙමිකල් කලවම් කරපු කිරි නෙමේ, එළදෙනාගෙන් ගත්ත පිරිසිදු කිරි. ඒ වගේම ඉතාම විශේෂ දෙයක් තමයි බැලි කොළ. ඒත් මේ වගේ කොළ තුනක් එකට තියෙන එක ඊට වඩා විශේෂයි. ඉතින් පුළුවන් අය මේවත් ගෙනින් දෙන්න. අද ශිව දෙවියන්ට බැලි කොළ වලින් පූජා කරනවා. ඔයාලා දෙන එකෙනුත් පූජා කරයි. දැන් කෝවිල යන්න ඇති අය ගෙදරින් ඉඳන් ශිව දෙවියෝ වැඳින අය බැලි කොළ තියලා ප්‍රාර්ථනා කරන්න. අද උපවාසෙ ඉන්න එක හොඳයි. එහෙම බැරි අය පුළුවන් තරම් හවස 4න් පස්සේ නොකා ඉන්න ට්‍රයි කරන්න. මොකද ඒ එනර්ජි එක අපේ ඇඟට ගන්න අපි නොකා ඉන්නව නම් තමයි හොඳ. ශිව දෙවියොට කියන්න ඕන මන්ත්‍රාව තමයි ඕම් නමః ශිවාය කියන මන්ත්‍රාව නිතරම කියන්න. එහෙනම් පුළුවන් තරම් හැරිලා ඉඳලා ඊතන් එනර්ජි එක හැමෝම ලබා ගන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න. තැන්ක් යූ.